අයිබන් හිතෝතුනේ ඔබ දන්නවා අපේ දෙසිීවැනි වැඩස හැන අපි වැඩසරහන් දෙසීයක් පුරාවට මේරටේ හෙලයන්ගේ යක්හමල් ස්යාගෙන ගිය කායභාරය පිළිබඳව. ඔබ අපේ රසිකේක් නං ඔබා අපේ ශ්‍රාවකේක් නං ඔබාපේ ප්‍රේක්ෂකේෙක් නං ඔබට අපි පුංචිල්ලීමක් කරනවා අපි කැමති පි පස් හැල්ල බලන්න අපේ වෙච්ච දේල් පිබදව අප වැට සහන් ඉදිරියට ඇන්න ඕන කොමද කියන කාරණ පිබද ඉතින්න. ඔබට පුළුවන් මේ දැක්වෙන දුරකතනංකේට පුංචි වත්ස පණවිඩයක් වීඩියෝ එකක් හදලා එවන්න. ඔබේ ඔබට අපේ අන්න විඩ ඩස්ශලි ගැන හිතන විදි කැම්රක් අරගෙන මෙහෙම වීඩියෝ කරලා මේ විදියට ඔබට පුළුවන් පුංචි වීඩියෝ එකක් හදලා අපි කරපු කියපු දේවල් පිළිබඳව විශේෂෙන්ම දැන් වැඩ සතහන් දෙසීයක් පුරාවට අපි කරපු කියපු දේවල් පිළිබඳව ඔබට හිතන දේ පුංචි වීඩියෝකට නගලා මේ තියන ෆෝන් නම්බරගේ වටස් පන්කේට අපිට එවන්න පුංච ඉල්ලීම. දම ඉස්සලකෝගේ කට්ි දෙ එකක් කිය නොය එකක් කට්ටියක් කියෙන මනුෂ්‍යම නිර්මාණයක් කිය තවටියක් කියනවා නෑම එක මනුෂ්‍ය නිර්මාණයක් නෙමයිම ස්භාවික නිර්මාණයක් කියලා ඉන්ඩියන් ස්පේස් රිස් ෝගනයිේෂන් කලා අයිසාරෝ ඉස්රෝකයන ආයතනය මෙ ගැන පරීක්ෂණ කළාග ඉගුල්ලොත් දුරස්ට සංවීධී චායරූප පාවිච්චි කරලා නොයකුත් විද්‍යාත්මක ක්‍රමවලින් මක පරීක්ෂා කරහම දැකපු දේ තමයි මේ මේ ආදම්ගේ පාලම කියන විවහය ආදම්ගේ පාලම කියන අදහස වන්නත් මුල්ුවලට සඳහන් කරන්නේ අරාභිජාතික ඉතිහසක්නයක් අල්බිරණි එතකොට දෙදස් දා හතේදී. ඔ ඉන්දියන් කවන්සිල් හිස්ටරිකල් රිසර්ච් කියන සංවිධානය මෙක ගැන ඉතාම විස්තරාත්මක හා සඟීපස්ත අධ්‍යයනයක් කළා අදනයක් කරලා එක වැඩේ තියන්නේ මොකක්ද අපේ පැත්තෙෙන් ඔහොමුවත් අතවත් වය නැ දේගන්න බලන්ඩ අපි අත තේ ේනවා අතතිල් දින අත ේතින හත දේ ලංකා සංචාක ම්ඩේ හරි අමාත්‍යයන් සැරි කවුර එක්නෙ එක ි දන්නවා දෙදස් හතේ අපේ ජාතික කටාව එකසි අනු නමවෙනි වතාවටත් ඔබ හැමට අයිවන් කියලා ශ්‍රාර්ථනා කරනවා අපිටත් හිතාගැඩ බෑ වැඩසටහන් එකසි අනු නමයක් හරිර ගනන් කළොත් දෙැන් දෙසීය පැනලා හැබැයි අපි ඉලක්කමෙන් ඉලක්කමකට සටහන් කළන් ආවම අවුරුදු හතරකට වඩා කාලයක් වැඩස්්‍රහන් එකසි අනුනාමයක් තිස්සේ මෙ රට ඉන්න ජේෂ්ඨතම මහචාර්වරයෙක් එක්ක මේ අපි ඔබ හමුවට හැම සඳුදාම විශේෂ පෝයක් වගේ එදුන් නැත්තං හැම සඳුදාම අපේ හෙළයන්ගේ අක්මූල් සොයා යන්න එකතු වුණා ඉතිං ඔබ දන්න අපේ දෙසීවෙනි වැඩස්ටහන ලබන සතියට යෙදිලා තියෙනවා ඒක විශේෂයෙන්ම අපේ අල්ලපු රටේ දී අපි ගැන අපි අල්ලපු රටේ දුනාට අපි ගැන තමයි එතැදි කතා කළේ විශේෂෙන් මහාචරය රාජ්ශෝම දේවයන් සමග ආචාරය රත්ම ශ්‍රී විජයසිං හයෙනුත් සාහිත්‍යයේ පුරාවිද්‍යාවයි ඉතිහාසයි හරිම රසවත් වැඩස්තහන් වැඩස්රහණක් ලබන සතිය ගියන්න පොරොන්දුව එක්කම පහුගිය සතියේ මේ අර දිබුලාගල සෙල්ලිපිය පිළිබඳව ලංකාව හම්බේච්ච මේ විශාලතම සෙල්ලිපිය පිළිබඳව මේ ලිපියක් අපේට විද අපි කල්නු කිව්වා විදතුන් පිරිසක් අපේ විදුර වික්ක්‍රමණනායක ඇමත්තුමාටත් දැන්ඉන්නේ වැඩබල් ආධ්‍යශ්‍යය ජෙන්න්ටල් කෙනෙක් ඇ තුමියක් ඇය අතිරේක ලේකම්වරයක් අමාත්‍යංශයට අනුබද්ධ තම පුරවිද්‍යාරිි පාරමයන්තුවට ස්තීර් අධ්‍යේශයෙන් දාල්වරයෙක් නෑ ඇයටත් ඒකම මහචරය රාජ්ස්ෝම දේවයන්ට මේ මොහොතේ ඔවුන්ගේ අනු දැනුව පිට මම් මේක පිරි නවනවා මේ හැබැ අයිල්මට දැන් ලියම කියවන්ඩෝන කියවලිවල්ලවංසගේ අතර දෙන්න. මේගේ ලිපින හැට දක්වල තින්නේ වයිද දැනිස්ටල් පෙේර නුවර පාර පස්සයාල එතුමාගේ ලිපනේ අමතති විදුරෙක් නනාය බුද් වාසනනාගමිකහ සස්කත කටයුතුමාතේ බත්තර මුල්ල හ ක ට ක්ෂ ස න් රය කට තු ක න්න ජ भाක් නිर्ණී ති බේ සහ ख සම්බ ාවි්‍ය බලධාරින් ්‍රියාලාකාර ගැන ම් යම් සැක සංකාමතු කරමින් විධමත් සමාජගත කරමින් සිට. ඒත් සිය ප්‍රායෝක දුෂකතා මධදිය එම කාර්වය යම්මට්මකට හෝ සාර්ථකරගැනීමට වේසී කටයුතු කළ කණ්ඩායමේ එම ප්‍රයත්නය අගය කළ යුතුය. ඒදී සොයාගත් කරුණුවල හිදැස්ස හාඩු පාඩු සම්පූර්ණ කිරීමට එම ලිපිය පරිශ්්‍රේදී ඇසින් බලා කියීමට පිවර ගැනීම අත්‍යවශ බවත් ඒ වඩත් වනිවිධ පෙන අයුරෙන් සිදු කළයුතු බවත් අවධාරණය කරමු. ඒදම සෙල්ලිපිය කිවීමට සහ ඊට ශාත්‍රී දායකත්ය ලබදීමට එම විශේ පිළිමඳව තවත් ප්‍රාමාණක විද්‍යවතුන් හටද අවස්ථාව ලබාදියුතුබව අපගේ අදහසයි. විශේෂෙන්ම මෑත යුගේ පුරාවිද්‍යාත්මක ගවේශනල දායකත්වය ලබාදීමට ප්‍රාමාණනික විද්‍යධතක් වන දේෂ්ට මහචය රාශ්්‍රමදේවයන් එම ලිපිය අර් ගැනීම සඳ පුරාවිද්‍යාබලධානවිසින් පත්ල විද්වත් කමිටුවට අයත් නොවීම ගැනද නොවෙෙක් අදහස් පළවමෙන් තිබේ. ෙල්ලපිය ැන සම්පූර්ණ ර්ාව ලබාදීම තවත් ්‍රමාධ නොට ඩ ෘ රක්ෂ ම ප්‍රවශ ල විෂ් ැල ුද්‍ය ්‍ර විදි තන ේෂ් හ විද්‍ය හ . ෘති ප්‍රාණනි කැටද අවස් ද කන ෙ හැකි හ ප ද ස ැට ද වයිද ේේ හිට ර අයු ේ ද බාව හ චරය රි රදන යිද පේට ැල් විශ විද්‍යාලය පට ප අද රයිද්‍ය පරනෙන්තු හචය ර මද හ ද ස ර ති සාතරෙන්. විසිපස්ස දෙෙ ර්තිිකෝ ම ට අඩිය පරිසක්ග ගතින හැයි විසිපස්ස දෙනෙක් මයි මෙතන නියෝජනය කරලා තියන්නේෙ චූලලානන්දෙර හිටපු මාත්‍ය ශ ලේක සි හිට ොමස ජන ආදයන් බද දෙපර්නමේතුව හශන්තිෙල කරත් ජාති ක්‍රිකට කන්ඩෑම හිටපු නායක චාර යෝගරා කැල්ල විශ විද්‍යාල හ ක ම ප්‍ර රත් බ හ න. සමන්තු නසක හිටමනියෝජ ේගු අද්‍යශ ආචර රංකල සුරය හිටපු රජයේ පවෘති අද චෙන්න්ඩාල් මේ වගේ විශාල ප්‍රමාණයක් බසි පහම කියඩගියත් සෑඩ වෙලාවත්කැයි මේක මාධ්‍ය පෞ්ග්‍ය සති පලවුණා ඉතින් ඇත්තරම මේ සවන්න මේ ලිපිය සර්ග පිටපත මේ බාටගන්නස ඉතින් මේ පිළිබඳව අදාළ බලධාරීන් මේ ඉදිරියේදි කටයුතු කරයි ඒ කටයුතු අනුව මේක ැදිහත්වේ කියන එක වැඩසහන් එකසි අනු නමයකට පස්සේ දෙසී වැඩසහන් කලින් සට මේ අපි ඕක පිළිගන්න නො ස අදස කතාගර දෙසල මට විනාඩි කීපයක් ඕනේ දෙසී වැඩස්රහන්ට කලින් ඉතිං ඇත්තන අපි අවලෝකනය කල්ලා බැලුවමස මහිතනිත් මමත් ඇත්තර්ම සන්තෝෂයවා අපේ රටේ ඉතිහාසේ පිළිබඳව දීර්ගතම සාකච්ඡාපෙල වැඩස්්‍රහන් එකසි අනුනමේකටත් වඩා පෑයක හමාරය එකසේ අනුනමයක් ඔබවෙත ගන්න අප හැකිවීම පිළි බඳව ඒකම අපි දන්නවා මේ වැටසහ හරහාල් ලෝකේ පුරායින්න ශ්‍රීලාංකය නවදවුණා මගේ ඉතිහාසය ගැ නොයන්න ගත්තා ඒකේ මුල්ම මේ සිගනල් ලයිට් එක සංඥාව අපට නිකුත්තුනේ මහවංශය වැඩපුර විකරන්න ගත්තා අවසායේදී අපි මහවංසේ ලෝකෝරුමයක් බවට පත් කරන්න කියපු යෝජනාව සම්බත වුණා ඒවිතරක්න මේ පුරාවිද්‍ය අදේශනයක් කිවම මැස්ව ඇහහිරෙන. තැන්වලට අපි ඉඩ මදිවෙන්න සනඟගෙනාව ඒවිතරැක්න මේ ලංකාවේ ප්‍රථම වතාවට ලංකා ඉතිහාසේ ප්‍රථමතාවට ඉතිහාස පොතක් වැඩිමාලවියක් සහිත පොතක් බට යක්ක්ෂිබවාට පත් වන ඒක මතක්වුණ හමස ට මතක්වුණේ අපේ කොරයාාවන්න හිතවතක් ඔහු මේ හදිශයන්න සොරකින් මංගේ චාරු පෙන්න්න රහල් ගත ලලා නවට යක්ක්ෂි ෝකව න්නොට අල්ලප පෙන්ද හිටි කොරයින් ජාතික යගන පොත බලනවා ඉතිං එච්චර දුරකට මේ අපිට අන්න පුළුවන්ගනාා ලෝකෙ පුරා අලි නිස්ශ්‍රී වැටසහ ස්සේ සංවිධාන බිය වුණා හැරිට ජ් ෝස් වගේ ආයතන මල්බනුවර ලියා පදිංචි කල්ලා. ගත් අත නැබවට පත් වුණනා ඇ ත රක්න මේ රටේ ඉතිහාසේ ප්‍රථමතාවට පුරාවිද්‍යා කැනීමට මහ ජනර මුදලින් පුරාවිද්‍යා කැනීමක් මීමමුරේ සිද්ද වුණා ඒක රුගත වුණ ඒ ඒ වාර්තා වීඩියෝ වැඩසර හනක් විදියට සකස්තුනා ඉතිං අපේ පම්පෝරිය කියාගෙන ගියොත් විශාල ප්‍රමාණයක් කියන්න වෙනවා මට එන්න ඕනුනේ මේ අපේ පම්පෝරය කියන්න නෙමේ හැදැයි ඔබට තේරිලා ඇති මේ රටේ ඉතිහාසය අවුරුත් දෙදහස් පන්සීකට එහා ඊට වඩා ප්‍රබල ඉතිහාසයක් තියෙනවා කියලා මේ ඉතිහාසේ දිරච්චලනු දිරච්ච ඇන ගලෝලා අපි අලුත් රැහැන් පටවල් වලින් අනු අලුත් ඇනමුරුච්චිවලින් මේ ඉතිහාසේ ශක්තිමත් කරගෙන යනකොට කලබල වෙලා ඉන්න පිරිසකුත් සැයින්නවා. වඩහා පහසු වඩා හොඳ උ ගොඩ්නැගිල්ලක් හදන් හිතවතුනේ අඩි දෙකහ මාර්ක මේ පදනමක් ද අඩි තිස් හතලිස් දහක. අඩි හැට දහක ෆයිල් එකක් ගැහවුවමද වඩා හොඳ පදනක් ගොන්න ගෙන් අවුරුදු දෙදහස් පන්සේකට වඩා අුරුදු හට හක ලක්ෂක ඉතිහාසයක් කිව්වොත් නේද අපිට අපේ ජාතිය මේ වඩා හොඳින් ගොඩ ගඩ පුුවන්ගේ ගොන්න කිල්ල ගොඩනගන්න පුලුවන්. ඉතිං මේක හුදු ඉතිහාස කතා කියන ඉතිහාසය නික කතාන්දර ශෛලයෙන් කියන වැඩසරහනකට වඩා අපිට ඕනු උනේ ජාතිය එකතු කරන හොඳ ප්‍රෞ්ඩ ජාතියක් ශක්තිමත් පදනවක් මත ගොඩ ගන එක ඉතින් ඒකට තමයි ගොඩ දෙනෙක් ඇවිස්සිලා අපි දන්නවා අපිට දැන් විවිධ චෝදනා අත්භූත චෝදනා නගමින් ඉන්නවා මේ චෝදනාවලින් මටවත් මහාචාරතුමාට වත් නැත්ත එෙමටවත් කිසි දෙයක් වෙන්න හැබැයි ඔබ හිතන්න මේ ඔබ පහර දෙන්නේ මේ රටේ ඉතිහාසේ ගොඩ නගන්න අවංක ඕමනාවෙන් කැපවෙන මිනිස්සුන්ට සමහල්ලලාට මහ චාර්වෙන් වායෙන්න්න පුුවන් පුරාවිධ්‍යධි පාත්ත වතු වැඩ කරන මිතාමත් අඩුපදියකට වැඩ කරන අපේ ශේත නිලධාරින් වඩ පුුවන් නිලධාරින් වඩට පුරුවන් ඉතින් ඒකමස තව රැල්ලක් යෙනනවා මේ රටේ බුද්ධිමතුන්ට පහර දෙන්න මේරටේ බුද්ධිමතුන් නිදසධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබල කලකිරීම හින්දම විධ කල කිරීම හින්ද මේ ට දාලයන. සර්ල වගේ යන්ඩ හොන්දටම අවස්ථාව තියෙන උදවිය මේ ජාතිය පිනට මෙහෙම ඉන්න කොට මේ අර කජුකිරි කොල්ලු ටිකක් එකතු වෙලා මේ රටේ බුද්ධිමතුන්ට ගහනෝ අවසානයේදී මේ රට නවතින්නේ කොතනද ගිහිල්ලා මේ ් ඔබට මේ රට බුද්ධිමතුන් එපා නම් ඔබේ දරුවෝ පාසැල් එවන්ඩපා. ඒ බුද්ධිමතුන්ගේ පොත් පත්තනා යෝබ ඉගනගන්නේ ුදධිමතුන් න්න පුළුවන් විදශීයේ බදධිමතුන් ෙන්ට පුුවන් ඔචරදම් අප අපේරටේ පාසල් කරලාමෙක් දාගන්නවා කියන්නේ යුද්ධයක්නෙ ඉතින් ඒ යුද්ධ කරලා ඇයි ස් ළමයි ස්කෝලයවන්නේ මෙම මේරටේ ්මයි බුද්ධිමතුන් මේ රටට සමහරලාට ඔුන්ගේ නිසි කාරය කරය හ කියලා අපිටත් විවේචනයක් තියෙන්න්න පුළුවන් හැබැයි තියෙනටිටත් කඩාකක් මේ මොකක්ද මේ හැබැයි මේරට යුද්ධයක් ඇති වුණු. මේ රටේ වේහරක් චෛත්‍යයක් හදන්ඩ කිව්වොත් මහා ලොරි බස් පිටිං ඇවිල්ලා ඒවට උදවුවෙන යුද්ධට එන්ඩ කිවොත් තමන්ගේ ජවිතය පරදුවට තියලා යන ජනතාව ඇතුළ තමයි මේ වික්්චිප්ත භාවේෂවය ඇති කරන්නේ මේක ඔබහිතන්ඩ පා සරල දෙයක් කියලා. මේ අපේ රටේ එක්තරා පන්තියකට මේ දැනුම්පහරගන ඔවුන් එකක් පස්ස ඉන්නවා. හැබැයි මේ රටේ යුද්ධයක් ඇති වුණහාම අදටත් වරයව් මේ වෙෙහර නාාසිටවන්ට කිවම බස්පිටිංග ඇවිල්ලා හදන සාමාන්‍ය සිංහල බෞද්ධ සමාජයේ ඇතුළේ බුද්ධිමතුන්ව නිස්්ක්‍රීය කෙරුහ කරන කුමන්ත්‍රණයක් යන බව මේ කරන අයවත් දන්නේ ඔවු එකට අහුවෙලා ඉන්න ඉතිං වැඩස්රාන් එකසි අනුනමකට පස්සේ වේදනාවන්න මේ කියන්නේ හැබැයි මේක ගිහිල්ල කෝයද නව ඉන්න කියලා අවසා අනේදී ඔබම හොයලා බලන්ඩ හරි ලේසි මේ මේ මේකුත් තිවනස මේ ොහොඳදරනන් තේරවා එකම පිරිසක් තමයි මේ කමෙන්ට්වලින් හැමවෙලෑම මේ දොස් කියන්නේ අර දැනු මාරගන නියටව ඉන්න පිරිසකුත් තින්නවා ඉතින් සමහරලාවට හොඳ මිනිසුන්ගේ නිහටතාවේ නරග මිනිස්සුන්ගේ හඩඩවාඩා භාන ඩත් පුළුවන් ඒ කොහොම වුණොත් මේක ඇතුලි ලොකු කුමාන්ත්‍රණයක් මේ පදනං දෙදරවා හරින ලොකු විශාල වැට පිළිවෙලක් තියෙන බවනං පේනවා ඉතිං යනුනට පස්සේ විනාඩි කීපයක් අරගන මේ දේ කිව්වේ මේක නොකයා අපිට වැඩසරහන් දෙසයෙන් එහට යනක මටහිතමත් තේරුමක් නැහැ කියලා ඉතින් ඔබට ටපුළුවන් මේ පිළිබඳ හොඳ නිරීක්ෂණයක්ය යෙ දෙන්න අපේ මුල් වැඩස්්‍රාහන් සය තියන කමෙන්ට්ස් බලන්න දැන් වැඩස්හන් ොලල්ට වැටන කමෙන්ට් බලන්න එතකොට මේ මාස කීපයකට පෙර තමයි මේ කට්ටිය ඇවිස්සිලා මේ විවිධ මඩ, මේ අප රශව ත්‍රක්න නිකුත් පට සහනලත් ම ැකරතින මේ රටේ බුද්ධිතුන්ට පහරෙනවා ඉතින් ඒ පිළි බඳව ඔබ අවධවෙන්න අර ම කිව්වගේ අසානයේද අපේ රට අනතුරකටම කවරුත් නැතිවවෙ මේ ගහන ගැහිල්ල ගාගන ගියොත්. හරි අපේ වැඩේට එහුස මේ බෞ්ගිය සතියත් මීට කල්න්නුත් අපිට ප්‍රශ්නයක් විදිහයට යොමු කල්ල තිබුණා මේ අපි ඉන්දි හරිගයානෙස හහින්දිය ඇරිග හැයි ගුවන් ානයකින් අපි යනකොටත් දැක්කා මේ හැමදාමත් ගුවනනිින් අනකොටම දකිින්ම බලන් හරි ආස්තන තවයි මන්නනාරමේ ඉඳල අතක් දික් කලා වගේ අපි ඉන්දියාවට මේ වැලි මේ දූපත්දූපත් සමූහයක් එක්ක අපි ඒ නිකම් පෙකණි වැලින් ඇල්ලි ලඉන්න වගේ හැගීමක් තියෙනවා ගුවන් චයරූප ැලුවම පවුග දවස්සල මේ වාර්තායට සටහනක් ඉදිරිපත් වනා ඊට කලනුත් විධාය කියලා තිබ්බා මේ දැ අපි ඕකට කියන්නේ ත්‍රාවනාගේ පාලම කියරන්නස නිකං සාමාන්‍යෙන් කියන්නේ මේ පාලනේ ගල් හම්බනාා කියලා ඇත්තටම ඒඒ මුහුදු සීමාව තුළ හරි හල්තරැස්ව කපපු මේ ගල් කුට්ටි විශාල ගල් කුට්ටි අතුරල අතුරලා තියෙනවා අපිටර අනුරවාධපුරේ හම් වෙන ගල් පාලම මට පොඩ්ඩක් මතක් වුණ හැයි ඒගේ අර දි ගැටි ගල් මේ වන්න මේ හරි හතරැස් වගේ ගල් කුල්න්නු මොකක්ස මේක ඇත්ත නැත්ත අපට පහදල දෙන්නකු ඇත්තෙන්ම මේ අපි කවුරුත් දන්නවා මේ ලංකාව සහ රාමේෂ්වරම් අතර තිබෙන මුොහුදේ තිබෙන ඔබ සඳහන් කල ගල් ඇතුරුම හඳුන්වන්නේ ආදම්ගේ පාලම කියලා ආද ආද ආදම්ගේ පාලම කියන එක මොකදද කියන එක ගැන හුඟක් ඇත කාලෙක ඉඳලම පරයේෂණ ස්යාබැලිම් කරලක් තියනවා ඇත්තෙම්ම වෙනිටම වාර්තා වෙන්නේ එක්දා සටසය තිස් හතේ බ්‍රතා්‍ය ජාතික හමුදා අනිිලධාරය තමයි මේ සැකැස්ම පාශාන සැස්ම ගැන මුල්වරට සමික්ෂණයක් කළේ එකද සටසය තිස් හතේදී ලුතිනන් එට පවල් කියන මහත්මයා මේ ස්ථානය ගැන සමික්ෂණයක් කළ දඔවුන් ගුණනෙන් ප්‍රියාසර කරනකොටත් මේ දකිනෝ එතකොට එතැන් පටන් මේ ස්ථානය ගැන නොයකුත් ස්වායාබැලිම් කරලා තියෙනවා එතකොට අපි මේක ඉතිහාසය කියන්න කලින් අපි පැහදිලි කළ යුතු දෙයක් තියෙනවා මේ පාශාන සැකස්ම දෙකැන නොගැබුරු මුහුදේ එකැන්නේ සාමාන්‍යෙන් ගත්තොත් ඒ ගල් සැකස්ම තියන තැන මුූදේ ගැමුර රයක් ර ඩි තුනක්ක තර න්නට හැල ගිලන න් හැල ගලනතු ඉන්න පුලුව අප දට කට තුරත එතකොට මේ මේ සැකැස්ම පිළිබඳ මත දෙකත් තියෙනවා මතවාදීව කොටස් දෙකක් ඉන්නවා එකකට්ටයක් කියනවා මේ මනුෂ්‍ය නිර්මාණයක් කියලා නි සුවිසින් හදපය එකක් කියලා. විද්‍යාත්මක පැත්තෙන් අද අපට තිබෙන ඉතාම ඉහල ඔ දුරස්ත සංවේදී කරම ඇත අභ්‍යෝකාශය ඉඳලාගණඩ පුළුවන් චායරූප ගුවන් චායරූප මේ වගේ දේවල් අධ්‍යේනය කරපු අය ලංකාව නංහෙම කරල නෑ නමුත් ඉන්දියාවන්නෝ එම කරපු අය මංත් සරහටක පැහැදිලි කරන්න ඒවගේම ඇමෙරිකා එක්ස ජනපාදයත් මේ නාසා ඇතනත් ගුවංචා චන්ද්‍රිකාචායරූප අධ්‍යේනය කරමින් මේ ගැන හොයන්න මහන්සරන්තේලා ඉති මේ දැම ඉස්සලකෝගේ කට්ටි දෙකක් කියෙනවා එක කට්ියක් කියෙනවා මේ මුෂන ම නිර්මාණයක් තව කටක්ක නවා නෑක මනුෂ්‍ය නිර්මාණයක් නෑමක ස්භවික නිර්මාණයක් කියලා එතු මේ අන්ත දෙකේ තමයි මේ ආදම්ගේ පාලම දල්ලනය වෙන්නේ . ඉස්ල්ලි කියන්ඩපෑ අපේ හිතවත් ්‍රාවකෙන් ඩයිමට ආදම්ගේ පාල ලම කියන්න එතකොට අර ආදම්නේ පලවෙනි මනුෂ්‍ය ආදම්ර පෞකාර වැඩේ කරට පස්සේ තන හ ගෙඩිකෑවට පස්සේ ආදම් මේ ඊඩන් උද්‍යානයෙන් පිටමං කලානේ සුගති උද්‍යානය කලග ෙන් පිටමං කරහම ආදම් මේ එ ගොඩ වෙලා ලංකා පැත් ටාප පාලම කිය අදහසත්තියනවා කතාවක්ක. ඉති එනිසසාම එකට ඇඩම්ස් බ්‍රජ් කියල වචන පාවිච්චි කරනවා. සමහරයි රාවනාගේ පාලම කියලත් කියනවා පාලම කියලක් කියනවා. ඉට පස්සේ රාවනාගේ පාලම කියන කතාව එන්ඩ හේතුව තමයි රාමායනය. රාමායන රාමායනයේ තියෙන්නේ දැන් රාවන රජතුන්මා සීතාදේවිය පැහැරගෙනෑ විල්ල මෙ ඉරකරාට පස්සේ ඇ බේරාගැන්ඩ රාම කුමාරයට මෙහෙට එන්න උමනා නිසා ඔහු වනරහමුදාවට හනුමන්තා ප්‍රමුඛවාන රහමුදාවට නියෝග කළයි කියලා පාලමක්හදන්්ඩේ කියලා ඉන්දයාවිදන ලංකාවට ඔය දෙකම එක්තරාආකාරයක ආගමික සාහිත්‍යමය ග්‍රන්ථ මත හැදිිච්ච නන් දෙක හච කතාක් දැකෙනකුට ඔන්නම් පුළුවන් ද හොටලින් කි කොටස ඒ කොටස කපලාරගෙන මෙන්න රාමායනය ප්‍රවර්ධනය කරනවා රාවනා ප්‍රවර්ධනය කරනය කියළලා පත් බයිබලය ප්‍රවර්ධනය කන ආදම් පවර්නය සාමා ඒ කියන මෙම යිතිර මේ කියන පණවිඩේ නැතු ඒක පිටිපසිතින වෙනද දෙයක් ඇවදන්නේ ොමු කරනවා නම් එහෙම කරනයගේ අවාසනාවයක මුල වේමයි ලෝකයේ හැම කාලෙකම ඒවගේ ේවල් තිබුණා තිබුණාැබු අපේ බදුරජණන් වහන්සේගේ හැඳන්නවේ ගෞතම බුද්ධ කියලාන ගෞතම කියන නම එතකොට ඔ බුදුරජාන් වහන්සේට විරුද්ධව හිට පාය ඒ නම අර්ථ දැක්වා අතිශේන ගක් ගෞතමක් කලා මේ ගවෙක් වගේ ආහරගන්න නිසා ගෞතම කියනයි කියලා ඉනිසා මිනිසුන්ගේ දිවට අස්තිනෑන ඉතිනිසක නමලා ඕන වෙලාට ඕොන දෙයක් කියන්න පුළුවන් ඒව පිටි පස්සෙන්න්න දෙනොත්කම තියන්න පුළුවන් දේශසාගත චින්තනයක් තියන්න පුළන් මුො මොනහරි තියන්න පුුවන් සහරලාට මෙෙනම කට්ටයක්ක් ඉව මෙහවනවා වන්නඩත් පුළුවන් ම ඒ මොනවනත් ඒක ලෝකයේ ඒත් තිබුණ ඒක හැටියක්ේ ඉතිහමඒ ඉතින් ඒ ඒ එවට මුණ දෙන්නවන කොහොමද කියන එකත් මේ දර්ශනවාදව ල තියෙනවාන නේද අර මේ මනාද හගක් වෙව ති නඇතිය වැඩ සටහනෙන් පිටය නොයි කියන්න කිය ග බිය යි පලමට ස ත බල බල ෝන. ඉතින් මේ අපි කිව්වේ මේ ආදම්ගේ පාලම කියන කැේ තියන ස්වභවික පිහිටීම ගැන තියෙන කතාස්වතර තියනඒව මේ අදී හදපු කතා නෙමේ හුඟක් ඇතන තැයි රාමායනේ ලංකා කියලලානනි වචන තින ශ්‍රී ලංකා හෙමසරැඩි තම්බ පන්නි කියලන්න මේ ලංකා කියල තියෙන්නේ එතකොට රාමායනයේ ලංකා කියල සඳහන් වෙන එක මේ අපේ රටයි කියලා කියන මතය හදදුන තුකක් පසුකාලෙකි මුලින් ලංකාකිවනෑනේි ඕ සහල දීප යාකි එතින් මම මේ එක ගැනමං සඳහන් කරන්නන් කෝමහරි මේ ඓතිහාසික වශයෙන් ගත්තුොත් එහෙම මේ රාමේශ්වරමය සිට මන්නාරම එම ඇතම් මන්නාරමය සිට රාමේශ්වරම දක්වා මේ තිබෙන ස්වභාවික මහමුහුදේ පිහිටා තිබෙන මේ පාශාන සැකසම කිලෝමීට හතලිස් අටක් දිගයි එතකොට දිගටම තියෙන ගැඹර ඒවිහය කිට්ටුව එක ගල් තියෙන්නේ එතකොට ගැඹුරු මීටරයයි එතු අඩිතු නක විතරමකක් එතකොට මේක දිහා පළමුෙන් අපි බලන්න වෙන්නේ භූවිද්‍යාත්මකව භූවිද්‍යාඥෝ කියනද දෙවල්මක භුවිද්‍යාඥන්ගේ ශේෂත්‍රයක් ය එමනත්තන් සාගර විද්‍යාව ෝෂිනෝග්‍රෆි ක තියෙන න ඒයගේ මේ විශ්‍යයක් මේක විස්තර කරන එක ඒයි ලියල්ල තියනේවා හැුහම හැ කදන් අපට බැලු ැලුට රවිද්‍යාවත්තවකට අයිති කියක පේනවානස පුරාවිද්‍යාවට අයිතිී කියලා පේනෝම එක මනුෂ්‍ය නිර්මාණයක් කියලා ව වත් මේ ස්වභාවික නිර්මාණයක් නම් එකට පුරාවිද්‍යාව කදල වෙන්නේ න එතකොට ඉස්සල්ලම තියෙන්නේ මේ ප්‍රභාව මේ කුමක්ද කිය එක නිර්චනය කර ගැනීම තාම අවශ්‍යවෙන්නේ එතකොට මේ අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේක මේ මූදු මට්ටන් වෙනස්වීම නිසා තමයි බි මතුපිට දැන් පේන්ඩ පටන් ගරන්න තියෙන්නේ හරි එතකොට මීට අවුරුදු එකක්ලක්ෂ පාලොස්දාහත් අවුරුදු එකොලොස්දා සත්සීයත් අතර කාලේ අවරුදු එක්ලක්ෂ පාලොස්දාහයි අවුරුදු එකොලොස්දා සත්සීයි අතර ඇතිවෙච්ච සීත යුග අවසන් සීත යුග මාහිම යුග හිම යුග අවසන් කොටසෙදී ඉන්දිය සාගරයේ තියෙන මට්ටම තියෙන ඒ මට්ටමේ ඉඳලා මීටර් එකසිය විස්සක් මූද යටට ගියා පල් හැතිබුණේ අරි ස්ුනාමයම ලැබන අත්දැකීම ලත මීටර් එකසිය විස්සක් යොහම ලොකු ගැඹුරක් ඒ තරමට මූදේ වතුර පල්ලහට බැහැලගිය බැහැලගේ හම නේ මොකක්ද මේ මේ ගොඩබිම් තීරුව එක නොගැබුරු බිම මතු වුණ එතකොට දැන් මේක මොකක්ද කියන කිතාම කිවනෑ දැන් ුවක් විද්‍යානයෙන් එකට කියන්නේ මේක මේ මේකට ඉංග්‍රීසියෙන් එක කියන්නේ ලයිම් ස්ටෝන් ශෝල් එකක් ශෝල් එක කියලගෙන කරට දානය ක එක හුණුගල්ලුවලි සකස් වුනු සාටකයක් වගේක් ලයිම් ස්ටෝන් ශල් එකක් එතකොට මේ ප්‍රභාවය හුණුගල් හුණුගල් කියෙන මුහද හැදෙන්ට පුලන් දෙන්නේ රි එද මෙතන තැ ප්‍රක්්ි යකදල්න කානේන හුණු ගලක් මුහ දෙහැදන්න පුළුවන් එතට එක ස්වභාවිකයි අනිපත්ෙන් තියෙන්නේ මේක මිනිස්සු කොරා කියලා කිව ඔොත්ත හම එත ස්වභාවික සැකස්මට වඩ වෙන සදහසක් එක හුණුගල්ලර මනිසු නිර්මාණය කලා නිර්මාණ කලාල කිය හ එති කෝමහරි බැලුහම මේ හුණුගල් තීරුව මේ ශෝල් මුූදුමට්ටම අවුරුදු අවසසායේදී අවරුදු කොළස්තා සත්සියක ිතර කලින්න්නේ ඒ වෙනනකට මුද මට්ටම මෙච්චර පාත බැසට පස එක නිරාවර නෙවුණනා ඉදි මේක හරහා මිනිස් ආවාගියා කාල සංකරමණ ඉන්දයාල අපට පයින් ඇවිදගෙන එන්න පුළුවන් එතකොට ි මට කල්නුත් අප්‍රිකාවෙන්නක්ීමම පිබඳව හොමොන් සේපයියන්ගේ මුදු මටම් පල්ල හැකියාම හැමට ග ඊට පස්සේ මොකොදන්නේ පහුගේ අවුරුදු හදදාහට උඩදදි. කැන හොලෝසිනය කියෙන බූගවද දී අරදු දහකට උඩදී නැවත මුහදු මට්ටම ඉහලයාම නිස්සාම කොදවනේමක වැහිලගේ ආපහු. එතකොට ඒ වැහිලගිය වැහීම තමයි? රමත්නය අපට මේ පේන්න තියන්නේරි එතකොට ද මේක මෙහෙම තියනකොට අ මංක ඔස්සලා රාමායිනේ තියෙන කතාව. රාමයිනේ රාම හුමන්තා ලව්වා මේ පාලමක් දැම්මයි කියලා සීතාව බෙරගණ්ඩ ලංකාවට එඩ. ඒ මතය එමම තියනවා. නමුතුන් ඒ ඒ රාමායනය එන කතාව පදනම් කරගෙන මේකට රාමාගේ පාලම කියන අදහසත් මෙ පට බැඳල තියනවා එතකොට සමහරු කියන රාවනාගේ පාලම සමහරු ආදම්ගේ පාලම සහු කියන රාමගේ පාලම රාමස් බ්‍රිච් කියන එකත් පාවිචි කරනවා. ඉදි කොහොම හරි මේ තවම නිරාකරණය කරගෙන නැහැ මේ නියම ප්‍රභවය මොකක්ද කියන ැ වැඩි රක්තියෙන්නේ මේ එක ස්වභාවික නිර්මාණයක් කියලා කියන්න. ඉතින් විශේෂයෙන්ම ඉන්දයානු එකන ඉන්ඩියන් ස්පේස් රිස චෝගනයිසේෂන් කියලා අසාරෝ ඉස්රෝ කියන ආයත්තන මේ ගැන පරීක්ෂණ කලා. ඒ ගොල්ලො දරසංවේදී චයරුප පාච්චි කලලා නොයකොත් විද්‍යාත්මක ක්‍රමවලින් ම පරික්ෂා කරහම දැකපු දේතමයි මේ මේ ආදම්ගේ පාලම කියන විව්හය අ රීෆ් කල ගැන හුණු හුණුගල් හුණු පරර හහරිගල් පරගල ගැරිගල් පර සීක විතර කෑලි පැචස්ගැන එම කෑලිවලින් ක හැදල තිෙන්නේ එතකොට ඒඒ ස්්‍රෝ ආත් සංවිධානය වර්තාකරපු ආකාරය අනුව එතකට මේ අපට පේන්න තියෙන දේ තමයි සාහිත්‍ය කෘතිය කියපුදේ රාම ලංකාවටයන්න පාලමක් හැදුවයි කියන එක එක රාමායනය තියෙන ස්වාධීන සඳහන් කිරීමක් හැබැයි මේ තියෙන්නේ ්‍රාම හැදුව කොහහිඳදල ඉදියාවද ලංකාටන රාමයිනයේ ලංකා කියන්නේ අපේ මේ ජීවර්තන ශ්‍රී ලංකාවයි කියනඒ වෙනම මතයක් ඒ පසු කාලන මතයක් මොකද ලංකාපුර අවට ගොඩක් පීනො ඔවු ඇත්තෙන්ම මේ ඔය ආදම්ගේ පාලම කියන අදහස වන්නත් මුල්ුවරට සඳහන් කරන්නේ අරාභිජාතික ඉතිහසයෙක් අල්බිරනිි අබරුණල්බරැිතා කර ප්‍රිස්තුවාර්ශ එක්දස් තිහේදී තමයි අල්බිරුණ සඳහන් කරන්නේ මේ ආදම්ග පාලම කියන අදහස එතට එන්සා අපි අපේ සාමාන්‍ය පුරුද්ධක් තියෙනවා ඉතිහාස පොතක යමක් තියෙනෝනං ඒක පරම සත්‍යයයි කියලා විශ්වාස කරනයක නමුත් ඉතිහාස කරණය කියලා විශේෂ විනයක්ක් ශික්‍ෂණයක් තියෙනවානනි පොත්පත්තුවල ලියා තින දේවල් තුළනාත්මකව තේරුම් කරන එක. හිති එනිසා මේ ඉතිහාස පොත්වල හරි රාමායනය වගේ වීරකාවයක හරේ මේ සඳහන් කිරම මේ ආදම්ගේ පාලම නමින් හැඳින්වෙන මේ විවුහයේ අනන්්‍යතාව සම්භාවය තීරණයකිරීමට යොදාගත හැකි එකම හා විශේෂතම සාක්ෂය වෙන්න නෑ. . අපට පේෙන් හැටිටකට ඕුවමනයි විශාල විශාල විද්‍යාත්නක පසුබමක්. ඉදි ඒ අස්සේ තැම ස්රූපය තෙරුම්ගන්ඩ තින එක තමයි එකදස් නමසේ පණස් හය එකදශ නම්සේ හැටට එක. අතරකාල ඔබට අපි අහල තියනෝ මද පියකාල ඉපදිල නෑ නමුත් අප අහල තියෙනවා ඔය කාල තමයි අ නාවික. ඇ මාර්ග ව්‍යාපෘතියක් යෝජනා කරේ ඉන්දියන්නු රජයෙන් සේතු සමුද්‍රම් ව්‍යාපෘතියක කියල සේතු සමුද්‍රම ව්‍යාපෘතිය අරමුණ වනේ මේ ආදම්ගේ පාල පාලම මැදිින් එක කපලා දාන්ඩ මෙ මොකද මේ අපි දැ ස්සල්ල කිව මේ පාලම ගාව ගැම්ඹුර මීට රැයි කල එතකට බා්ඩ නවකාවකට මේ හරහා යන්න බෑ බාදකයක් වන එනිසාම සේතු සමුදරම ව්‍යාපෘතිය නමසේ පනස් හය හැටේකා අතර තුත්ම සාකච්චා පැවතුනේ සේතු සම්මුදරම ව්‍යපෘතියෙන් යෝජනා කලා මේ ලංකාව සමඟ ගනදනු කිරීමට කෑනෙ ලංකාව සම්බන්ධයෙන් ඒ වානජය සම්බන්ධතා අරගෙනයන්න්න සල් ලංකාව වටේ අනි පැතිවලට යාතරාකරන්ට පහසුවෙනනාකාරට විශේෂන් බිංගාල බොක්ක පැත්තිෙන් එනවනම් ඒ පහසුවක් වෙනවා ඒ අපේ අ්‍යපනර්ද ද්ීපය හරහා යන්න පුළුවන්නම් ඉතින් සේතු සම්බුදුරම් ව්‍යාපෘතිය ජෝජනා කළ මේ ආදම්ගේ පාලම කපලා හරහට ඒ හරහා ඇළමාර්ගයක් නිර්මාණය කරන්න නමුත් ඒක එතරම් සාර්ථක වනේ නෑ මේ මොකද ඊට ෙහිව අඩු අගුණු වන්ස ලදත්ගුණු ඉද අධිරන කිවන එක කරන්න දෙපාප ලොකු බලපෑමක් ඔවුන්ගේ මහර රාමායනයට බලපෑමක් වඩ ඉට තියෙන ඔවුන්ගේ විස්වාසන්ට ලපෑමක් වන්නඩ තියවා කියලා අධිරනයට මතකයේ දුන්න තිීන්දු. ඕහ ඇත්වශයම විශේෂය භාරතිය ජනත පක්ෂයජ. ඕ ඒවගේම සමස්තඉන්දිය අන්නා ද්‍රවිඩ මුන්නේතර කසාගම් පක්ෂය. ඒවගේම රාශ්ටිය ජනත දාල් පක්ෂය. මේගේ කට්ටිය ආගමික පසුබිමක් උඩ මේකට විරුද්ධ වුණා හින්ස තමයි අර ශ්‍රේෂ්ාධිකරණය තින්දුවක් දුන්නේ කරන්ඩ එපා කියලා කොමහරි මේ සේතු සමුදරම ව්‍යාපෘතියනෙ එතකොට ආදම්ගේ පාලම කියන විව්හය ඒ රාමායනයේ සඳහන්වන ලංකා දීපය ඉන්දියාවත් සමඟ සම්බන්ධ කරන්ඩයි දැම්ම කියන ප්‍රවෘත්තිය අනුව ඒ රාමායනයේ ලංකා කියල කියන්නේ ශ්‍රී ලංකාවයි කියන පළමුවාට ඉදිරිපත්වෙන ක්‍රිස්තුර්යෙන් අටවනිසය වසේ ඉදා සසී ක්‍රිස්තුවර්ශයෙන් අටසීයේ දෙවැනි නන්දිවර්මන් කියන රජතුමා පල්ලව රජෙක් වර්මන් කෙන කෑල්ල තියෙන නිසා මේ ඔහුගේ තියෙනවා මේ එක්තරා තඹ පත්තරයක් තඹ සන්නසක් ඒ තඹසන්නසේ තමයි සඳහන් කරන්නේ මේ රාමායිනයේ සඳහන් කරන ලංකාව තමයි මේ අපේ රට කියලා මේ වැ තුළේගේ ලොක ලොකු ප්‍රශ්නතියෙනවා අපි අරණකං සමස්තයව ගෙඩිය පිටි අරගෙන අපි කියෙනවාමයිකළ හෙම කියැල් පෙති ඔය නන්දිවර්මන් එම කිව්වට පස්ස තමයි අපේ හිටවනි ආර්චකරවර්ත ්‍යාපන ආරචකරවර්ති පෙනී හිටියේ මේ ආදම්ගේ පාලම ආරක්ෂ කරන්න හහිටියටත හපින ේය අපිට මතක අප ඔහු ගන කතාගනට අද පාලම ආරක්ෂ කරන්න ලොක අනවර්ටනමය ර්තනාමයයක් තිබුණ කියෙල කිවන කතා කලා එතකොට මේ දෙදස් දා හතේ හවුරුද්දේ දැ මේ මොනාද විශේෂ මඟ ඉස්සල්ල කිවගේ නාසායතනය නම් කියන්නේ මේක කුමක් දැයි කිවන ොහැකිී කියලා දුරස්ත සංවේදී ජායරූප අද්‍යයනය කිරීමේ ඒ ඇමරිකානු අභ්‍යාකාශ පර්ේෂණ නත හදැයි ඉන්දියානු අභ්‍යාකාශ ආයතනය කියන්නේ මේ හරිගල් කියලා හල්ලා හරි කොටස් කනනාවකින් සකස් වෙලා තියන එකක් කියලා එතකොට දෙදස් දා හතේදී ඔ ඉන්දියන් කවන්සල් historicalරික රිසර්ච් කියන සංවිධානයක ගැන ඉතාම විස්තරාත්මකව හා සමීපස්ථ අධ්‍යයනයක් කලා අදනයක් කරලා එක වැඩේ තියනෙ මොකක්ද ඒ අධ්‍යයනය ප්‍රකාශයට පත් කලේ නෑ කලේ නෑ අදටත් ප්‍රකාශයට පත් කල නෑ එත ඒකෙන් අපට තේරෙනවා අ සේතු සමුදරුම් ව්‍යාපෘතියට එරෙහිව භාරතිය ජනතා පක්ෂය වඩ පුළුවන් ද්‍රවිඩමුන්න ත්‍ර කසාගම් පක්ෂය වඩ පුළුවන් මේවාගේර ඉන්දයානු ජාතිකවාදී පක්ෂමසින් ඇතිකරපු බලපෑම්මම මේ කල් historicalකල් රිසර්ෂ කියෙන ආයත්්‍යනය මේ ආදම්ගේ පාලම කියන විියෝහ පිළිබඳ කළ පර්ේෂණය ප්‍රතිඵල එලියට දැම්මොත් එවැනිම ප්‍රතිවිරෝධතාවක් ඇතිවෙයි කියන මතේ උඩවෙන්න පුළුවන් ඒ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට අද බි දන්නනස හින්දයාගේ පුරාවිද්‍යාව කරවා කියෙන ලේසිකාරණනක්න මිත්‍ර ද ලේශකාරන වැඩියෙන්මඒ පිබඳ විරුද්ධ වෙන්න කෝවිල්වලින්න්න පූසාරිල කියලා මගේ මිත්‍රය කිව්ව එකනිවරදිී එතකොට කොහොමේ තත්ඒ ආදම්ගේ පාලම කියන විිය්හය පිළිබන්ඳව ය ත්ව එක එකන අපි තවම එක ගැන්න හරි හමං දෙයක් දන්න නෑ කියනක ති අපේ පැත්තෙන් හොමත් අතවත්තල නැත්දගන්න බලඩ අපි අතේලා තිේනවා අති අ ලංකා සංචාර්ක මණ්ඩලේ හරි අමාත්‍යන් සැරරි කවර එක් එක දන්නවා දෙදස් හතේ රාමයින ට්‍රේල් කියලා වැඩ පිළිවෙලක් හවාහදලා සංචාර්ක මත්‍යන් අමත්‍ය මත්‍ය එතකොට එකටත් ලොකු ප්‍රති විරෝධත්වල නකු ැති දැන්. අපි මේ ඉතාම කෙටියෙන් පැහැදිලි කරන ආදම්ගේ පාලම කියනේ තත්ත්වේ ගැන්න අධ්‍යයන ස්යා බැලිම් එතකට අපි එක පාට කිවොත් රාමායන ට්‍රේල් කෙලාර හින්දියානු සංචාරකයෝ ගන්න 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 ගැනීම හා ඔුන්ගේ අවධානය වැඩි කරන්න අපි මේක කවුරුත්තාම සනාත කරලා නැති දෙයක් එ හෙම තියෙද්දිත්. ඟට මේක රාමායනයට සම්බන්ධ කිරීම හුඟක් පස කාලෙක ඇති වුණ කළත් අපි කිව්වා දෙවනිර වර්මන් රජ්ජුරුවන්ගගේ කාලේ ඉති එහෙම පසුවිමත් යේේදී අපි නිර්භායව අර කිසි දෙයක් තකන්න නැතුව මේ රාමායන ට්‍රේල් කියලක් එකක් කදල මේක අලවි කිරීම ප්‍රවර්ධනය කිරීම කළක් හරි ති ඒක කොයිතරන් හොඳද නැද්ද කියන වෙන කතාව ව කතාව ව කතාවත් සත්්‍යය සත්‍යවාදී යිතිහාසික තොරතුරු පදනම් කරගෙන අපි ගොඩ නගනව නම් මෙ වහුඟක් හොඳයි ඒවාගේ මට කෑඩ තියෙන්නේ මේ මේ සාමාන්‍යයෙන් ඇඩම් බ්‍රිජ් කියලා කියන මේ ආදම්ගේ පාලම අවට කිලෝමීට තිහක පමණ ප්‍රදේශ මට මතක හැටියට ඇඩම්ස් ප්‍රිච් ැශනල් පාක් කියලා ප්‍රකාශයට පත් කරලා තියෙන එක ජාතිත ජාතික උද්‍යානයක් හැටියටඒ හඳ ත්යි හිතාම හොද උත්තාම හොඳ දෙයක් එකහෙම කරපු එක නමුත් අපි රටට ආදායම අවශ්‍ය බව හැබෑව හැබැයි අපි ඒවා කරනකොට ඉතිහාසය පිළිබන්ඳ සත්‍යවාදී ස්ථාවරයක පිහිටායක කරනව නං ඒනට සල්ලි හම්බ කරන්න රඕන්න කියලා ඕන දෙයක් ඕන බොරුවක් කියලා විකුණා නනැතුව. සත්‍යවාදී විද්‍යාත්මක පසුබිමක ඉඳං ඒව කරන්න පුළුවන්න්නම් මංහිතනවා ඒක වඩා ප්‍රයජනත්ව වන පමණක්නේ ඒක රටට ගහුරවයක් වෙන්න පුළුවන් ඔු සදැන් මේ රානාටරල් ගැනට මතක මකද ම ඒේ සමහර වැඩට සටහන් වලට සම්බන්ධ වනා මේ පස්සේ අපි දැනගත්තා කට සල්ලියන්නේ කොහෙන්ද කියලා ඒකින්න්ද අන ගල්න්ග සල්ලිය ගුල්ල තියාගන්න කියෙන නෙත් දෙෙ මා තෙන ඒ ඒ ඒ සල්ලි වලින් කරන කරද අපිට බෑ කියලා මේ අපි ඉවත් වුණනා ඒ අතීතය මට මතකයි දෙදා සතේ. ඉතිං ඒකො මේ සොදකිවව වගේ නිකං සල්ලි හම්බේෙනට YouTubeු එකෙන් සල්ි ම්බෙනවට සීගිරිය ගැන හරි ඒවා මෙවා ගැන හරි බොරු ප්‍රචාරය කරන්න එපා ඔබ මේ ජාතියේ ප්‍රාණය තමයි මේ නිරුද්ධ කන්න හදන්නේ. මේ දැන් සීගිරි ගැන කවුරු හරි ටොම් පචයක් කතෑරරි හැටියස අපිටේ වනවානේ මේ කියට තිය අපට එක එකකාරම් පැහදිි කරන්න ඔන්න ය සමහර දේල්ගෙන අප සීගිරිි වැට සහන් පහක් කරලා තියවා ඔය සමහර ගල් ගැන සීගිරි මහා දැවේ කිලෝමීර් නමයක් දි බැම්බ ගැන දන්නේ කෙනෙක් ඒ ගොල් ගොඩල් දකලඒ එක ොරවල් හයි කියලා ඒවටන රැටන එකක් නෑ ඒහින්ද අපේ වැඩසනට හල්ලයින්න්න අපි අනවා විරාමයකට විරාමෙන්න්නාන තුරුව නැවතත් අල ිට හිස්විස් සමක